ලෝකේ කොයිතරම් වෙනස් දේවල් අලුත් දේවල් සිද්ධ වෙනවද කියනවා නම් ඉස්සර පිටරට ගිහිල්ලා Tamange අධ්‍යාපනය සම්පූර්ණ කරගත්ත අපේ දරුවන්ට දැන් පිටරට අධ්‍යාපන ක්‍රමය ඒ පහසුකම් නැතුව අපේ රටේ දීම ලබා ගන්න පුළුවන් අවස්ථාව හැකියාව උදා වෙලා තියෙනවා ඒත් එක්කම රට ගියපු අය වෙනුවෙන් දැන් ඔන්න රටේ ඉන්න අයටත් අපේ රටට ඇවිල්ලා පිටරට විදිහටම අධ්‍යාපනය ලබා ගන්න පහසුකම් ලබා දෙන ආයතන අපේ රටේ බිහි වෙලා තියෙනවා එහෙම ආයතන අතර ප්‍රමුඛතම ආයතනයක් තමයි නෝත් ෂෝ විශ්වවිද්‍යාලය අපි සූදානම් ඒ ගැන ඒ අධ්‍යාපන රටාව ගැන ඔවුන්ගේ වෙනස් වෙනස් ගමන් මඟ ගැන කතා කරන්න ඒ ගැන කතා කරන්න අපි ආරාධනා කරා නෝත් ෂෝ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නාලක ජයකොඩි මහතාට ඒත් එක්කම නියෝජ්‍ය උපකුලපතිතුමා මහාචාර්ය සිසුරු සෙන්දනායක මහතාට දෙදෙනාටම ආයුබෝවන්. මහාචාර්යතුමා නෝත් ෂෝ විශ්වවිද්‍යාලය ගැන අපිට හඳුන්වලා දෙන්න කොහෙද පිහිටලා තියෙන්නේ නෝත් ෂෝ විශ්වවිද්‍යාලය වෙනස් වෙන්නේ කොහොමද අපි කතා කරමු ඒ ගැන. නෝත් ෂෝ විශ්වවිද්‍යාලයේ 2013 තමයි අපි ආරම්භ කළේ. इत कोल पहाल वेतनी अति नवीन पासुगन सहित अखर हतरकटवड वरी प्रमाण तेन विश्वविद्यालय दीन विशेषतम अति नवीन पासुगन लैब फैसिलिटी मैट क्रीडा करांड रिसर्च करांड पिटाट अध्यापने करांड अट मे विश्वविद्यालय विशेषाई हेतु उत्तर कोल बेलवा मेकतम अति विशाल विश्वविद्यालय उपकुलपति प्रश्न मुखरामती विश्वविद्यालय तोरगा निध्य अध्यापने सदा हेमकने बलो मे विश्वविद्यालय तुरा पाठमालावन मोनवत मट गेलपिन पाठमालावन मोनवत धन अतम क्रियात्मक पाठमालावन मोनवत मे वर्तमान दारुअंट දැනට තිනවා අපි අර මේ මිදිසෙල්ලා මේ විශ්වවිද්‍යාලය එක්සත් රාජධානියේ ඩිග්‍රී තමයි අපි ප්‍රදානය කරන්නේ දැන් අපි අලුතෙන් දැන් අපි ළමයි 10ක් 10කට වඩා අපේ අයින් වෙලා ගිහිල්ලා තිනවා දැන් අපි ළඟදී අපි ඇග්‍රීමන්ට් එක සයින් කළා ලිවර්පූල් ජෝන් මෝ යුනිවර්සිටි කියලා විශ්වවිද්‍යාලයක් එක්ක ඒක UK World number 30 ඒක නිසා අපි දැන් අනුමෝදනවා ප්‍රෝග්‍රෑම් 25කට වැඩි ළමයිට ඊට පස්සේ ඊට අමතරව අපි දැන් එක්සත් රාජධානියේ උපාධි ඇරෙන්න අපි අයදුම් කළා ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනයට අපි ලියාපදිංචි කරන්න කියලා එතකොට ඒ අපිට දැනගන්න ලබුණා හිතෙනවා ලබන මාසයේ වෙනකොට අපේ විශ්වවිද්‍යාලයට රාජ්‍ය අනුග්‍රහය ලැබෙයි කියලා. උපකල්පිතමා මේ පාඨමාලාවන් කවද්ද ආරම්භ වෙන්නේ? දැන් පැන්ඩමික් තත්ත්වයෙන් පස්සේ අපේ දරුවන් ටික ටික හිමින් හිමින් අධ්‍යාපන කටයුතු ආරම්භ කරමින් ඉන්නේ. ඔබේ විශ්වවිද්‍යාලයේ කවදද ආරම්භ වෙන්නේ මේ කටයුතු? ඔව් නෝත් ෂෝ විශ්වවිද්‍යාලයේ විශේෂත්වය තමයි අපි අති නවීන සංනිවේදන ක්‍රම භාවිත කරන නිසා अत्यावश्यक में कोविड वसंगल तत्व अभी विश्वविद्यालय अध्यापन का नवतने ये दिखा पैतना एक इंक्रमेट अभी पाठमाला पैत्वा ये समगम दैंग रजे अवसर लभ्यती नो कोटा स्वशन अभी शिष्या गेन्नंड सा दैंग अभी नवदत्त पंथि कामर सन्दा देश सन्दा लाइन खेदवलती नो නමුත් අපි අනාගතයේදීත් අපේ මේ මේ කොවිඩ් වලින් ලැබිච්ච හොඳ දෙයක් තමයි මේ ඔන්ලයින් ක්‍රමයට උගන්වන්න පුළුවන් වීම. ඒකෙන් සෑහෙන ළමයින්ට වාසියක් ඇති වෙලා තියෙනවා කියලා අපිට මේ පරීක්ෂණ වලින් පේනවා. ඒක මේ ලෝකේ හැමතැනම පරීක්ෂණ වලින් දකපු දෙයක්. ඉතින් අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ බ්ලෙන්ඩඩ් මෝඩ් ඔෆ් ඩෙලිවරි කියන එක. ඒ කියන්නේ ඔන්ලයින් ක්‍රමයට සහ පන්ති කාමර මේ මිශ්‍රණය විදිහට පාත්වගෙන යන්න. ඒකම මම කියන්න සතුටුයි මේ නෝත් ෂෝ විශ්වවිද්‍යාලය තමයි ලංකාවේ ප්‍රථම වට විශ්වවිද්‍යාලයක සම්පූර්ණ සෙමෙස්ටර් එකක් ඔන්ලයින් උගන්නලා ඒකේ අවසාන විභාගය සාර්ථකව පවත්වපු ප්‍රථම විශ්වවිද්‍යාලය ලංකාවේ නෝත් ෂෝ ආයතනය. හොඳයි දැන් මේ පාඨමාලාවලට ඇතුල් වෙන්න මේ වෙලාවේ අපිව නරඹන දරුවෝ කැමතිනම් මොනවද පූර්ණේ කරලා තියෙන්නේ සුදුසුකම්?
ප්‍රධාන වශයෙන් දැන් අපි මේ අපේ රජයේ මේ රටේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශ අනුව උසස් පෙළ සමත් අයට තමයි උපාධි පාඨමාලාවට වෙන්න පුළුවන්. නමුත් ලෝකයේ අනික් රටවල විශේෂයෙන්ම මේ එක්සත් රාජධානී ඕස්ට්‍රේලියාව වගේ රටවල ක්‍රමයක් තියෙනවා. යම් කිසි කෙනෙකුට සාමාන්‍ය පෙළ සමත් නම් එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ සමත් වෙලා අවුරුදු දෙකක් උසස් පෙළත් කරන කරපු කෙනෙකුට විභාගයට සහභාගී නොවීම මේ මූලික පාඨමාලා ඒ කියන්නේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකක් හරහා ඩිග්‍රී උපාධි පාඨමාලාවේ පළවෙනි අවුරුද්දට එන්න පුළුවන්. ඉතින් දැන් අපේ විදේශ මේ විශ්වවිද්‍යාලෙත් එක්ක අපි ජෝන් මෝර් විශ්වවිද්‍යාලෙත් සමග සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ ඒගොල්ලන්ගේ අනුමැතියට යටත්ව ඒ ෆවුන්ඩේෂන් පාඨමාලා ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම්ස් අපි දියත් කරලා තියෙනවා. මේ ඔක්තෝබර් මාසේ එක ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක මේ ජූලි මාසේ පටන් ගන්නවා. අනික එක අපි සැප්තැම්බර් මාසේ පටන් ගැනීමට බලාපොරොත්තු වෙනවා. එම පාඨමාලා හොඳයි. මම කැමති උපකුලපතිතුමන්ගෙන් දැනගන්න දැන් අපි පාඨමාලාවක් තෝරගත්තට පස්සේ අපි හිතනවා මේකෙන් අපේ වෘත්තීමේ මට්ටමින් අපි හොඳ තැනක් ළඟා කරගන්න උත්සාහ කරන මේකෙදි විශේෂයෙන්ම සලකා බලනවා දරුවන් මේ පාඨමාලාව අවසන් කරාට පස්සේ අපිට උපාධිය පිරිනමන්නේ මොන විශ්වවිද්‍යාලයකින්ද කියන පදනම මත තමයි ගොඩක් දරුවන් මේ සඳහා යොමු වෙන තීරණය කරන. ඇත්තටම මොන විශ්වවිද්‍යාලයෙන්ද මේ සඳහා උපාධිය පිරිනමන්නේ? කලින් සඳහන් කළා මේ ජෝන් මුව ලිවර්පූල් ජෝන් මුව විශ්වවිද්‍යාලය හරහා තමයි අපි මේ උපාධි ප්‍රදානය කරන්නේ. එතකොට ඒගොල්ලන්ගේ පාඨමාලා තමයි අපි මේ ලංකාවේදී මේ පාඨමාලා 20කට අධික ප්‍රමාණයක් අපි ළමයින් සඳහා විවෘත කරලා තියෙන්නේ ඒගොල්ලෝ හරහා. එතකොට මේක ලංකාවේදී සම්පූර්ණ කළා. නමුත් සහතික පත්‍රය උපාධිය ලබා දෙන්නේ ලිවර්පූල් ජෝන් මුව විශ්වවිද්‍යාලයෙන්. ඒ සමගම අපි දැන් අපේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ලබා ගන්න අවසර ලබා ගන්න පාඨමාලා වලට ඒක නෝත්සෝ විශ්වවිද්‍යාලය හරහා උපාධි ලබා දෙනවා. දැන් මේ විශ්වවිද්‍යාලය නැත්නම් නෝත්සෝ විශ්වවිද්‍යාලය තෝර ගන්නකින් දරුවෙකුට ඇතිවන වරප්‍රසාද ලාභ නැත්නම් ප්‍රයෝජන මොනවාද? ලංකාවේ ඕන තරම් විශ්වවිද්‍යාල තියෙනවා. අපි සූදානම් මේ ගැන කතා කරන්න. හැබැයි මේ විරාමයෙන් අනතුරුව නියෝජකපතිතුමා දැන් නෝත්සෝ විශ්වවිද්‍යාලය තෝරගන්නකින් දරුවෙකුට ලැබෙන වරප්‍රසාද මොනවාද? ලංකාවේ ඕන තරම් මෙවැනි විශ්වවිද්‍යාල තියෙනවා. දරුවෙකුට මේ විශ්වවිද්‍යාලයට ආපුවම ලැබෙන වරප්‍රසාද අපි මතක් කරමු. ප්‍රධානම වරප්‍රසාදය තමයි මම දකින්නේ දැන් ළමයකට ඒ සුදුසු පරිසරය තියෙනවා විශ්වවිද්‍යාලයකට අවශ්‍ය කරන නවීන උපකරණ සමග නවීන සංවේදන ක්‍රම අනුව අපි නිතර නිතර ඒවා උසස් මට්ටමට ගෙනෙනවා. ප්‍රධානම කාරණාවක් ඒක. ඊටත් වැඩිය ප්‍රධානම කාරණාව ඊටත් වැඩිය මම හිතනවා වැදගත් කාරණාවක් තමයි දැන් මෙච්චර කල් අපේ විශාල පිරිසක් මේ ලංකාවෙන් පිටරටට ගියා. ලංකාවේ ලොකු විදේශ විනිමයකුත් ලංකාවෙන් පිටට ගියා මේ විදේශ අධ්‍යාපනය ලබා ගැනීමට. ඒකට හේතුවකුත් තියෙනවා. මොකද විදේශ අධ්‍යාපනය දැන් අපිට වැඩිය සමහර රටවල්වල විශේෂයෙන්ම එක්සත් ජනපදයේ ඒ කියන්නේ එංගලන්තයේ ඕස්ට්‍රේලියාව වගේ රටවල්වල අති නවීන තියෙනවා ඒගොල්ලන්ගේ විද්‍යාගාර පහසුකම් ඒ වගේ. ඉතින් දැන් ඒ තියෙන රිසර්ච් ඒ තියෙන ඒ එක්ස්පෝෂර් එක ඒ තියෙන අවස්ථාවන් ලබා ගැනීමට අපේ විශාල පිරිසක් මෙතෙක් ගියා. ඉතින් දැන් අපි එම විශ්වවිද්‍යාලවල ඩිග්‍රි ප්‍රෝග්‍රෑම්ස් උපාධි පාඨමාලා මෙහි සම්පූර්ණ වශයෙන් ලබා දෙනවා කියන්නේ මං හිතන්නේ ළමයින්ටත් දෙමව්පියන්ටත් රටටත් අති විශාල වාසියක්. ඒක තමයි මම දකින වැදගත්ම දේ මෙතන. දරුවන්ගේ පැත්තේ නිරතුරුවම වැඩි අවධානයක් යොමු කරන තරමට දරුවන්ගේ අධ්‍යාපනයත් බොහොම සාර්ථක වෙනවා. මම කැමති අපේ උපකුලපතිතුමන් මහත්මයාගෙන් දැනගන්න දැන් ඔබතුමා මේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් හැටියට දරුවන්ට දෙන්න ඕනේ ඔබතුමන්ගේ ආදර්ශයන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔබතුමාගේ ඉදිරි දැක්ම මොනවද? මේ විශ්වවිද්‍යාලයේ තුල සිදුවෙන පාඨපාලාවන් පිළිබඳ ඉදිරි අනාගතය මොනවද සැලසුම් කරලා තියෙන්නේ? ඊට පෙර මම කියන්න ඕනේ අපි මේ පාඨමාලාව මේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක ජූලි ඔගස් පටන්ගෙනට අපි ඉන්නවානේ මේ කොරෝනා 19 ප්‍රශ්නෙකට අපි හිටිය වීරෝ වගේ ලංකාවේ යුදා ඒ හමුදාවල් පොලිසිය සෞඛ්‍ය අපි ආයතනය තීරණය කරා මේ මේ ඒ ඒ ඒ වීරයන්ට ශිෂ්‍යත්ව දෙන්න හැම කෙනාටම
අපේ ආයතනෙන් මේ ප්‍රෝග්‍රෑම්ස් වලට. දෙවෙනි ප්‍රශ්නේ අපි තමයි අපි දැන් අර මෙතුමා කිව්වා වගේ අපේ ළමයි පුරුදුලා තියෙන දුවලා පුතාලා පිටරට ගිහිල්ලා උපාධි ගන්න. නමුත් දැන් මේ තත්ත්වේ කොරෝනා හැමලින් බණ්ඩෝනේ මේ ගුණාසයක් වුණාම එකෙන් කොහොමද අපි ප්‍රයෝජන ගන්න කියන එක. දැන් අපි දැකලා තිනවා පිටරට ළමයි ඔක්කොම ගොඩක් අය ලංකාවට ඇවිල්ලා තිනවා. අපේ තිනවා මේ විෂන් එකක්. ආණ්ඩුවේ විෂන් පහක් තිනවා. එකක් තමයි මේ නොලෙජ් හබ් කියන එක. අපි දැන් මේ අවුරුදු 10 30 ඔකට උත්සාහ කරනවා. අපේ නෝට්ස් ආයතනයේ මේකට දැන් දායකත්වය දෙන්න හදනවා. මේ අපේ ළමයට අමතරව පුළුවන් තරම් පිටරටින් ළමයි ලංකාවට ගේන්න මේක හොඳම අවස්ථාව. මෙතුමාක වගේ බ්ලෙන්ඩින් ලර්නින් එන්නෙම ඕනේ නැහැ. ඒකට අපි දැන් දැනගන්න මේ අවස්ථාවෙන් ලංකාවට අපි නෝට්ස් ආයතනයේ සම්පූර්ණ සහයෝගය දෙනවා. පකිස්තානයේ, නේපාලයේ, මෝල්ඩිව්ස් ඔක්කොම රටවලින් ළමයි ටික ලංකාවට ගෙනලා අපේ ඩිග්‍රි දීලා ලංකාවට ආදායමක් ගේන්නේ. ඒක තමයි අපේ දැන් පරමාර්ථය. හොඳයි. සිසිර මහත්මයා අපි අවසාන වශයෙන් සදහන් කරමු. දැන් මේ සඳහා යොමු වෙන්න කෙනෙක් ඉන්නවා නම් අපි ලිපිණිය මතක් කරමු මේ දරුවන්ට කොතෙන්ටද යොමු වෙන්න ඕනි කියලා. අංක 141 චර්ච් රෝඩ් කොළඹ 15. හොඳයි. ඒ වගේම 0715500200 ඔන්න පෑනක් ගන්න, කොලයක් ගන්න, ලියා ගන්න. නෝත් ෂෝ විශ්වවිද්‍යාලයට ඔබට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් 0715500200. ඒ වගේම තිරේ දිස්වන වෙබ් අඩවිය ඔබට පරීක්ෂා කරන්න පුළුවන්. තිරේ දිස්වන දුරකථන අංකයෙන් ඔබට පුළුවන් නෝත් ෂෝ විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙන්න. අද මේ සාකච්ඡාවට මේ අවස්ථාවේදී එකතු වුණ නෝත් ෂෝ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නාලක ජයකොඩි මහතාට, ඒ වගේම නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය සිසුරු සෙන්දනායක මහතාට අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ දෙපළටම සුබ දවසක්. Thank you.